I invite Mr. MDR Atula, convener, Fuel Users Association. මුලසිරෙන් අවසරයි. මං හිතන්නේ අපිට මේ විදුලි බිල පිළිබඳ සංවාදය ඇති කරන්න හම්බෙන අවසාන අවස්ථාවදී කියලා මට සැකයක් තියෙනවා. මොකද ආණ්ඩුව දැන් නව පනතක් සම්මත කරලා ඒ සම්මත කරත් පනතේ විධිවිධාන අනුව 8 දෙනෙක්ගෙන් යුත් කමිටුවක් හරහා සමහරක විට විදුලි බිල තීරණය කළා මහජන උපේතා කොමිසමට එයි අස්සන විතරක් ගන්න. ඒ වගේ නෙමෙයි විදුලි මණ්ඩලයේ කෑලි 12කට කැඩුවට පස්සේ ඒ කොටස්වල විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා වන පිරිවැය එකතු වුණොත් මං හිතන්නේ විදුලි බිල කිසිසේත් අඩු වෙන එකක් නැහැ. විශේෂයෙන්ම විදුලි බල පනතේ තියෙන්නේ අලුත් එකේ සාධාරණ ලාභය. ඒ සාධාරණ ලාභය උපයන්න ගත්තට පස්සේ විදුලි බිල අඩු කර ගැනීම සීනියක් වෙනවා. අද අපි කියනවා ගිය අවුරුද්දේ බිලියන 61ක් ලාභයි මේ අවුරුද්දේ බිලියන 80කට වැඩිය ලාභයි කියලා අපි තර්කයක් ඉදිරිපත් කරනවා. ඒ හරහා විදුලි බිල අඩු කරන්න කියලා අපි නිරන්තරයෙන් හඬ නගනවා. ඉදිරියේදී අපිට ওই හඬ නගන්න පුළුවන්. සාධාරණ ලාභය අපිට හාරස් වෙනවා. ඒක නිසා මම හිතන්නේ මහජන උපේතා කොමිසමේ බලය හීන කළා කියන එක තමයි අපිට කියන්නේ. හැබැයි මහජන උපේතා කොමිසමේ සභාපතිවරයා කොන්ද කෙලින් තියාගෙන ඉන්නවා නම් ඒක අභියෝගයක් නෙවෙයි. ධනක රත්නායක මහත්මයා. ඒකත් පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. මොකද එතුමා ගියේ අපි පැත්තේ ඉඳගෙන හිටපු නිසා තමයි එතුමාට තනතුර අහිමුනේ. ඒක අනිත් එක. අනිත් එක තමයි දැන් බිලියන 150කට වැඩිය ලාභ උපයලා තියෙනවා. මේ ලාභය සඳහා මොකද කරන්නේ? පනතේ කොහෙවත් තිබෙන්නේ නැහැ ලාභය උපයන්නේ කියලා. හැබැයි ලාභය උපයලා තියෙනවා පනත අවභාවිත කරලා තියෙනවා විදුලි වල මණ්ඩලේ. ගියසරේ අපි මේ වේදිකාවේ කිව්වා 135කට වැඩිය විදුලි බිල අඩු කරන්න පුළුවන් කියලා. ගණන් ගත්තේ නැහැ. ඊට අදිය මහාචාර්ය ආචාර්යවරු කැබිනට් ඇමතිතුරු කිව්වා 20යි 21යි වගේ කියලා ගියේ. හැබැයි අපි කීපේක ගණන් ගත්තේ නැහැ. හැබැයි ඒක ගණන් ගත්තා නම් අද මේ අපිට එදා සාධාරණ විදුලි බිල අඩු කරගන්න තිබ්බා. එහෙනම් ඔය බිලියන 85 ලාභ උපයන්නේ නැහැ. ඒක හොඳින් මතක තියාගන්න ඕනේ. ඒ වගේම තමයි අද වෙනකොට ඉතාලි හාස්‍ය දනගයි අර කොළඹට කිරි ගමට කැකිලි කියනවා වගේ ලෙකෝ එක ගයක් හදන්න අද වෙනකොට පිරිවැය ඉතාමත් ඉහළයි. අමුද්‍රව්‍ය ඉහළයි. ගයක් හදන්න හිතා ගන්න බෑ. ණය වෙලා ගන්නෙ. හැබැයි ගිහිල්ලා විදුලිය ගන්න යනවා. විදුලිය ගන්න ගියාම ලෙකෝ එකේ ගාණ කීයද? ලෙකෝ එක අය කරගන්නවා රුපියල් 34,600යි. නා විදුලි විදුලියක් දෙන්න. එතකොට විදුලි වල මණ්ඩලය කීයද? හරි අපූරුයි. 45,500යි. මේ ගමේ රයිමන් අයියට මේක ගෙවන්න පුළුවන්ද? හැබැයි නගරේ ඉන්න මිනිහට මේ වාසිය දීලා තියෙනවා. ගමේ මිනිසුන්ට හැමදාම මේ කැකිලිම තමයි කකා ඉන්න වෙන්නේ. විදුලි වල මණ්ඩලයත් ඒ විදිහට තමයි හැසිරලා තියෙන්නේ.